්‍ර තුනයිම ්‍ර ලංකක් වන් දි ංස්ථාව දහ ේ. ධර්මානු ශාසනාව. අද තර්ම දේශනවසඳහා වැඩම අාවදාලේ මීරිකම නාවාන පිටියේගෙදර අමහවිල් ආරන්න සේනාසනහදීපති, අති පූජ්්‍ය මාරස්සන ජාගරස්වාමීන් වහන්සේ. සංයුක්ත නිකායේ මහනම් සූතතිය ඇසිුරුණු යද දේශකෑණන් වහන්ේ ධර්මාණු කූඩුව කරනු පෙන්ෙනවා දෙන්නේ. මාදැ නමස්කාර පූර්ක වරාධනා කරනවා අතිපූජ්්‍ය මාරස්සන ජාගරස්වාමීන් වහන්සේට. ධර්මස්ශ්‍රවණයට සූදනම් වොන සැදැවත් පින් නතුනි මන පෙර පසිල් සමදන්වීමට නමස්කාරයකමු අවස්සරයි ස්වාමිණහන්ස ස්වාදශාද නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස, භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं බhangsang ga තියphi දම සනගචම දමsang gaczaම තියphi සහ සරන ga සhangsang gaczaමනතියphi බුදhe සරන නතිම්පි බුද්ධන් සරන ගచාමී නතියම්පි ධමං සරන ගచාමී නතියපි දම්මන් සරන ගචාමී නතියම්පි සංහං සරන ාමී අද යම්පි සංගන් සරණංග්ඡාමී සරනාගමනං සම්පන්නං ආමබන්තේ පානතිපාතා වේරමනී සික්හපදං සමාධයාමී පානාතිපාතා වේරමනී ශඛපදන් සමාධයාමී අදින්නධන වේරමනී ක් පදං සමාධయමී අලල් ධනവරමනී खाපදං සමාධයාමී කාමీ සු මి්చචරവරමනී සිക്കපදం සමාධయමී මේ සු මිචාචරവරමනී खाපදం සමාධයාමී මසාවධവරමනී පන සමාධයාමී උසාවාදාවරමනී ශක්කාපදන් සමාධයාමි සුරාමීරෙ මච්චපමාද්ටනවේරමනී සික්හපනං සමාධයාමී ශුරාමේරය මජ්‍යපමාදට්ඨනා වේරමනිි සික්ඛපදන් සමාධයාමි තිසිරනන සද්ධින් පංචසීලං දම්මන් සහදුකං සුරක්කි තංකත්වා අපමාදීන සම්පාධීත් ආමමන්තිය සා සමන්තාචකවාලිසු අත්‍රගච්චන්තුදීවතා සද්ධමන් නිරාජස්ස සුනන්තු සග්හමොක්කදන් ධම්මසවන කාලු අයන් බදන්ත ධම්මසවන කාලු අයං භදන්තා ධම්මසවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු හරහතු සම්ම සම්බුද්ධස නමුතත්සේ භගවෙතු අරහතු, සම්මා සම්බුද්ධස, නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුදධස්සේ. මාභාහි මහනම මභයි මහනම, අපාපකන්ති මරණං භවිසති අපාපිකහකාලකිරිය යසකස්සචිමහානාම දීගරත්තන් සද්ධා පරිභාවිතන් චිතන් දීගරත්තන් සීලපරිභාවිතන් रत्तं दीगरत्तं सुत परिभावितं चित्तं दीगरत्तं चाग परिभावितं चित्तं दीगरत्तं पञ्या चित्तं उद्धंगामी होती විශේෂගාමතිති සද්ධ සම්පන්න බුධිසම්පන්න සැදහැවත් පිහතුන අරිහත් වූ තතාගත සරුවක්තිර ආජෝත්තම යණන් වහන්සේ පතල මහා කරුණාවෙන් හිතුව අප හැමදිනාට මේ නවලෝකෝත්‍රැසිී සද්ධහමය දේශනාකුට ලබන්නට එෙදනා. නව ලෝකෝත්තර සී සද්ධමය සැදැහැවත් ගිහි පින්වතු මනාකොට අ්‍යසිණය කරලා ඒ දහම ට අනුකුළුව කටයුතු කරනව නම් ඒ කාන්තවසීම සුගතු උප්පත්යක් කරා ගිෙන අනට උදා උපකාරයක් වෙනවා. එදා කොසුල් මහරජ්ජරුවෝ මත්ධහන වෙලාවක බුදුරජාණන් වහන්සේ කර එල්ලඹුණ. වැඳල පැත්තකේ වාඩි වුණා පිංහතුනය. භාගවත් බුදුරජාණන් වහසේ විමසනව මහරජ මොකද මේ මධදධහනවෙලාවේ. ස්වාමීනී. මම නගරේට ගියා කුලපපුුණ ඇත්තු ආශ්‍රෝ මහ ජනගංගාවක් ගැල් කරත්ත රථවා එහාට මෙහාට ගමන් කරනවා. කුලපපුුණු ඇතකු සමඟ සමහරිවිට මට එකතු වෙනට සිද්ධ වෙනවා. කරත්යක් සමග එකතු වෙනට සිද්ධව වනවාේ. මිනිසුන් සමග එකතු වනට සිද්ධුවෙන්වා. ඒ මොහොතේ බුද්ධරත්නය කෙරේ තිබෙන සිහිය ධර්මරත්නය කෙරේ තිබෙන සිහිය සංගරත්නය කෙරේ තිබෙන සිහිය මට මුලාවට පත්වෙනවා. බැරිවෙලාහෝ මරණ ධරමීයට පත්වනවතුන් මංගින් කොහහි උපදීවිද මෙම විමසන්ටයේ දුනා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ. මේ කොසුල් මහ රජ්ජුරුවන්ට සිහිපත් කරනවා මහරජ. ඔබගේ චරපුරුෂය උතුරු දිසාාවෙන් ඇවිත් ඔබට මෙහෙම කියනවා. දේවයන් වහන්ස අහස උසට මහ විශාල කළුගල් පරුවතයක්. පෙරලීගෙන පෙරල්ලීගෙන වන්න සතුන් ගෙවල් දොරවල් කඩාගන බිඳගන ඉදිරියටම එනවා කියල මේ විදිහ වචනයක් කියනවා ඇවිත්. ඇැබැයි ඒ වචනයේ සත්‍යයක්. පිල්ි ග්ඩපුුවන් සැබැහැවක්ුම කියලා. ඒත් චරපුරුසයා කියන. නැගෙනහිර දිසාවෙනුත් දකුණු දිසාාවෙනුත් පටහිර දිසාාවෙනුත් ඔබේම චරපුරෂ ඔබ ටැවිත්. ඔය විදිහටම වචිනය සිහිපත්් කලොත් දේවන් වහන්ස නැගෙනෙහිර දිසාෙන් ටහි දිසා දකුණු දිසාාවෙන් අහස උසට මහ විශාල කළුගල් පරුවත පෙල්ලි පෙරලි සියලූ වන්නසතුම වනසමින්. ඉදිරියටමනවා කල මෙහම වචනයක් කිවොත් මහරජ මොකක් කරන්ලද කෙල්හෙවා. ස්්‍රවාමීණී වෙන මනවා කරලද වෙන මනවාකරංලද කරව පින්ඳහන් සිහිකරගන්නව ඇහැරෙන්ට පිනක් කරගන්න හැරෙන්ට මම මනවා කරන්්ඩද කියල බුදුරජාණන් වහන්සේගේ බුදු හාමුදුරණාන්සිට සීපත් කළා. බුදුරජාණන් වහන්සේ ඒ කහෙම තමයි මහරජය ඒ හෙම තමයි මහරජ ඔබටම අදහන්ට පුළබං ඔබටම සත්‍යයි කියල පිළිගන්නට පුළුවන් මෙන්න මේ පරුවත්ත සියලු සතුන්කරා පැමිණිනවා කියලා බුදුහාමුදුරසිී පත්ගන්නවා ජාතිජරා ව්‍යහාදිි මරණ. සියලු වන සතුන් කරාහම පැමිණිෙනවා මේ ධර්මයෝ. ඒනිසා මහරජ ඔබ අප්‍රමාදිිව පින්දහන් කරගන්න අප්‍ර මාදිිව පින්දහම් කරගන්න කියලා. පිගතන අපට අආවාදු අනුශාසනා කරන්නට යදුණා. ජාාති ධර්මය, ජරා ධර්මය ව්‍ය ධර්මය මරණ ධර්මය. පංහතනි බුදුරජාණන් වහන්සේසිහි පත් කලේ කෝසොල් මහර ජුරුවන්ට හරියට අර පරුවත පෙරලි පෙරලි සියලු වනසතුන් කරා පැමිණෙනවාසේ. ජරාව නෙමැති පරුවතය පෙරලෙනවා වවිහාදිි නෙමැති පරුවතය පෙරෙනවා ජරාව නෙමැති පරුවතය පෙරලෙනවා මරණ ධර්මි නෙමැති පරවතය පෙරලිෙනවා ඒ නිසා අප්‍රමාදිවෙන්ද අපමාධිවෙන්දකි කරුණයි පිංහතුනය ජරාධර්මිට පත්වෙනවා. ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායන්ගේ ජරා ජිගරණතා දිරීමක් දිරණ බවක් ජරා ජීරණතා කණඩිච් පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රයා නම් පරිපාකෝ අයං උච්ච තිබිකවේ ජරා මේ දත් කැඩිල යනවා. කෙස් කැඩිලේ යනවා. ඇඟ රැලිවැටලේ යනවා. ඉදුරන් අවන නැතිව යනවා. ඉන්ද්‍රහා නම් පරිපාකෝ අයං උච්ච තිබික්කවේ ජරා මහනනිමයයි ජරාධර්මය. පිගතන ජරා ධර්මයට පත්ය ඉඳලම අපි හැමදිනාම උරුම කම කියනවා. ජරා ජීරණත්වයට පත්වෙන්නේ පින්වතුන වයසෙට්ිගිහම නිමිය. උත්පත්ති ඉඳලම උත්පත්ති ඉඳලම මේ දර්ට්ටික ගැලිවිලයි. මි කෙස්්ටික ගැලිවිලේයයි. ඇඟ රැලිවෙට්ල යයි, ඉදුරන්න ආවනත නැතිවයයි ජරා ජීරණත්වයට පත්ව පංවතුනය. මික දරමයක්. මේ දහමම යම් කෙනෙක් උදේ හවසම මෙනෙහි කරනෝන ජරා දම්මුමි ජරන් අනතිතෝති. ඉතිහාවා පුරිුසේනවා ගහත්්‍යේනවා පා්ප්‍රචිතේනවා භිෂ්ම්පච්චවයක තාත් බං ස්ත්‍රියකෝ පුරිුසයකෝ ගිහිියකෝ පැවිදූත්තිමෙක්කෝ. උදේ හවසමම ජරා ධර්ම කුමවාගේපු කෙනෙක් නෙවී කළ මෙනහි කරනෝනම් එ ආප්‍රමාද වෙනවා. දහමට ලැදි වෙනවා. දහමට ලැදිවීම නිසාම මාර්ග්‍යයයි වඩන්ට ලැබෙන්න්නේ පින්වතුනී කයින් වචනයෙන් සිටින් සුචරිතය හැසිරෙනවා. මාර්ගය වැඩීමෙන් උතු නිවැණින් සැනැසෙනවා පින්වතුනී. ඒවාගේ මයි ව්‍යාදිධනමය අපි හැම දෙනාටම රෝග පීඩාවන්ට ගොදුරුවෙන්ට වෙනවා. ඇහේ රෝගයක් කනහි රෝගයක් නාසේ රෝගයක් දිවීරෝග මොන රෝගයකින් පින්ංවතුනී මරණ ධර්මට පත්වවිද කෞදනය. ඒ කාන්ත වසම අපි හැමදිනත් රෝග පීඩහ වූ උරුමොකොට ගත්ත උද්ද විය. මට රෝග පීඩවක් නෑ කියල යම් කෙනෙ හිතනවන. ඒ බාලකම හැර මෝඩකම හැර වෙන මුකක්ද කියහනවා. බුදුරජාණන් වහන්සේ අසනීපවුණ මහකශ්ව මහරහතන් වහන්සේ අසනීපවනා, මොගගහන්න ස්වාමීින්න් වහන්ේ අසනීපවුන, චොන්ද ස්වාමින් වහන්ේරුව ගාතුරවට පත් වනා. ිරි මනාන්ද වාමින්න්වාසේ රෝගහ පිඩාවන්ට ගොදුර වුණා පංහතන්නේ භාගිවත් බුදුරජාණන් වහන්සේගේ බෙහෙත්තුව වට්ටෝරුව තමයි පිංගතුනේ. බලන්ද මහකසව මහරහතන් වහන්සේ අසනීපවුණු මොහොතේ මේ ජංග ධනිමූ වඩන් දෙකීවා. චොන්ද ස්වාමින් වහස අසනීප වුණු මොහොතේ මොගලාලන ස්වාමන් වවාස අසනීපවුණු මොහොතේ මේ සත්ත බුජංග ධරමවා බෙහෙත් වට්ටෝරුව පින්ගතුන. බුදුරජාණන් වහන්සේ අසනී පවනා. ස්්‍රාවක ෝතුමන් වහසලා භාගවත් බුදුරජාණන් වහන්සේගේ ඉදිරිස් මේ බොද්ධහග දනිමෝදේසනා කරටේදුුණ පංවටන සුවපත්භාවට පත්වුණ. ගිරි මහනන්ද සූතය, චක්කු රෝගෝ සෝත රෝ ගෝගාන රෝගෝ මේ විදියට රෝග පීඩහව පින්වතන හසලි සටක්. අපි හැම දිනාටම පින්වතින රෝගී ඉක්ගමවාගිය පූදවියෙන් නෙවෙ, රෝග පීඩහවන්ට අපි ගොදුරුවු නොද්දීය. උදේ හවස මිනිහිකනකුට සිතිින් කයි වචනයෙන් සුච්චරිතය හැසිෙනවා. ඒ පින්වතා එනි සාම මාර්ග්‍ය වඩලා අප්‍රමාධි පුද්ලෙකු බවට පත්වනව පිංවතනය. ඒවාගේ මයි පංවතනී මරණ ධරමය. අපි හැම දෙනාටම මරණ ධරමට පත්වන්ටිසි දෙෙනවා. මරණයේ ඉක්මවාගිය උදවියෙනවේ. උදේහවස තමුන් මැරෙන බවමින හි කරන්ටකෙනවා. මරණ දම්මම් මරනං අනතිතෝති. ඉත්‍යවා පුරිසේනවා ගහට්ටේනවා ්‍රචිතේනවා භික්නම් පච්චවය කිතක් බං පිංහතනය. කාඩු පහරට කිනිිසිු පහරට බෝබ පහරටතුවක්කු පහරට හින පහරකට කොයි මහෝතල් ලක් වෙලා මරණ දර්මට පත්ය විද කෞුඩ දන්නේ කාට දෙකන්ට පුළුවන්. ඒ වාගිමයි පිංවතුන උත්පත්තිය තිරිසල්ලෝක ගිහි ඉපදිනවා. ප්‍රේතලෝකය ගිහි ඉපදින නිරියය ගිහින් ඉපදිනවා ොහෝ පුුණ්‍ය ධරමෝ තිබුණනොත් සුගතියගෙහි උපත්තිය ලබහි. මේ අපි හැම දෙ නාටම පින්වතුනී මර ධර්මයට පත් වනොත්. චතුරාය සතතිය ධර්ම පරිපුන්නොකට අවබෝධ කළ නැත්තන් සතරාපායුත් පත්තිැ. පිංවතුන හරියට තමුන්ගේ මහගෙදර වගේ කියනවා. චත්තාරූමි අපායා සකගිහ සටිසත් තමුන්ගේ මහගෙදර මේ අපාය කෙකි නො සතරාපායුත්පත්තිය. ඒනිසා පිංවතන මේ වටිනා අනුස්්‍ය ජීවිතය තුළ කල්පනාවට ගත්තයුතයි. මේ ජාති ජරාවි්‍යාදි මරණ ධරමියන් ඉක්මවාගිය හවූ ඒ ආමුරුත්තමහා නිරුවාණය ශහස්සාත් කරන්නට වැරවීරිය කරන්නට ඕන. ඇහැක් කනාක්නාසයත් දිවක් අයක් පහලවනා කියන්නේ උත්පත්්‍යයි පංගතුනේ. ඇහැකන නාසය දිවකයි සිත්්ත සතුටින් යමේ පිගන්නවද ගුණ කියනවද අභිනන්දනය කරනවද මෙැනවයි කියනවද පින්වතන දුකයි පිළිගත්තේ. දුකයි අභිනන්දනය කළේ දුක අභිනන්දනය කරන කෙනෙක් ගුණ කියන කෙනෙක් මැනවයි කියනවද පතන කෙනෙක් පින්වතනි ඇහැක් කනක් නාසයක් පතන කෙනෙක් දුකින් නි දහස්වෙන්න නෑ පින්ංවතනේ. එදා මහනම රජරුවත්. පිහතුනමී නගරේටවා. නගරේට එනකට මහත් ඇැතිගෙනීමක් ලොමු ඩැහැගෙනීමත් ත්‍රාසවීමකට පත්වනා. ඇයි කුලප්පුනු ඇත්තු සමහරිවිට යන තමුග ඇතා අස්වයා කුලප් වෙලයින්නේ. සමහරිවිට මහා ජනගංගාවක් මැද හාට මෙහාට ගැල් කරත්තරථවාන ගැල් කරත්වයක් සමගේකතුෙන්ටවුණකොට. භයක් ඇතිගෙනනීම ත්‍රාසවීමක් කටගන්නු හෝ මරණ දර්මිට පත්ව නොත් මම්මකද කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ හාමුවට පැම වුණ. සිහි පට්කනවා ස්වාමීනී. බුදුරජාණන් වහන්සේ වැඩි හිටේ කළ නික්‍රුව ධරාමය. මම කිඹුල්වත්ට පිබුසන හම මේ කුලපුුණු ඇතකු සමඟ සමහරවිට මට එකතුන්ට වවා. ්‍රරාවක තුන් වහන්සල ඇසුර කරලා හෝ බුද්ධරත්නිම ඇසු කරල්ලාහු ගියහමසිහ මුලාාවට පත්වනවාම නගරියට ගිය ොහොත. සමහරිවිට මේ ගැල් කරත්වයක් සමඟ. එහාට මෙහාන්ට යන මනුෂයකු සමඟ මට කතාබස් කරන්නට සිද්ධහනවා. ඒ වෙලාට බුද්ධරත්නී ධර්රමරත්නය සංගරත්නය මාතකයක් වත්නෑ. බැරි වෙලා හරි ම මරණ දමිට පත්වනත් මගහින් කොහෙද උපතින්නේ. භයක් කටගතා තැතිගනීම කටගත ලොමු දහැගෙනම ත්‍රරාශවීම කටගත දැම් මේ මහනාම ශාක්්‍යවන්සිකයසෙහි පත් කරවා. යි ම බහි මහනම බහිවින්නඩපා බහිවිෙන්ඩපා මහනාම අපාපකන්තේ මරණම් භවවිසති ඔබගේ මරණය යහපත්වූ මරණයක්. දීගරත්තන් ශ්‍රද්ධා පරිභාවිතංචිත්තන් අනාධමත් කාලයක් මුලුල්ලේ ඔබ මේ හිත හාාත් පසින් යුතුව ශ්‍රද්ධාවින් වැඩුවනම්. දීගරත්තන් සීලපරි භාවිතං චිත්තං අනාඩිමත් කාලයක් මේ සිට සීලයෙන් වැඩුවන දීගරත්තන් චාගපරි භාවිතං චිත්තං අනාධිමත් කාලයක් දන්ඩෙන්ට් පුරුදු කලානම්. මේ හිත හාත්පසින් ්‍යාගවන්ත භවේ ඇලෙන්ට පුරුදු පුහුණු කරානම්. දීගරත් සුත පරිභාවිතංචිත්තං, අනාධිමත් කාලයක් මුළුල්න්නේ මේ හිත හාත්වසින් ධර්මඥාණින් වැඩුවනන්. දීගරත්තම් පඤ්ඥාපරිභාවිතංචිත්තං, අනාධිමත් කාලයක් මුළුල්න්නේ, මේ සිත හාත්වසින් ප්‍රාත්්මිනාවෙන් වැඩුවනං. මහනාම ඔබය නගරයටට ගිය මොහොතෙක්ුල පුුණුව ඇතේක කෑමගේ එකතුවෙන්නට සිදුවනත්. අස්සයකු සම ඇතිව වෙනට සිද වුණා ගැල් කරත්යෙක මනුසෙකු සමග ඇතුවෙනට සිදුණන. මේ ශරීරය ඒ ගහමන් කරන රථවාහනයකට ගැල් කරත්වයකුට හසුවෙලා මේ සරීර කූඩුව මරණ ධරමට පත්වනොත් බයවිෙන් එපා බයිවෙන් දෙපා. ඔබ මේ ගුණධරම දියුණු කලතියෙනොනං ඒ කාන්තවසෙ ඔබ සුගතිය කරා ගෙනී නවාගෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නටේදනා මහනාම සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ මහනාම ශාක්‍යවන්සිකයට දේශනා කරපු දහම් කරුණ දහම් මාතෘකා කොට ගන්නට ේදුණ. දීගරත්තන් ශ්‍රත්්ධා පරිභාවිතංචෙත්තන් අනාදිමත් කාලයක් මුළුල්න්නේ මේ හිත හාත් වසින් ඔබ ශ්‍රද්ධාවෙන් වැඩුවා නම් පිංවතුනි. ඒ අරිියත්වෝතතාගත සම්මා සම්බුද්ධූ සරුවක්කර ආජෝත්තමයණන් වහන්සේ පිළිබඳව ගුණ දැන හාත්පසින් පිින්වතුන සද්ධවේ ඇලුනන සද්ධවේ හිත පිහිටුවා ගත්තනං. දුන්නෙන් මිඳුණු ඊතලේසේ සුගතිය කරා ගිනියෙන්වා. හිසේ තියන බරක් බිමතියෙන වේගෙන් පිින්වතුන සුගතිය කරා ගෙනයෙනවා. සෝතාපන්න වනු ආර්ය සරාවකයකු තුළ තිබෙන. උතුම් ගුණධර්ම මිනිහි කිරීමක් තමයි සරුවක් යන් වොහන්සේගේ ගුණ දෙන පැහැදිනවා. ගුණ නැවත නැවත වඩනවා. ධර්ම රත්නේ ගුණ නැවත නැවත වඩනවා, සංගරත්නයේ ගුණ ඒපිටේපිටමිෙහි කරනවා. අපි හැමදි නාම උදෙත් හවස් කාලෙටත් පාසල් යන දරුණ පාසලයදිත්. බුද්දුගුණමෙනෙහි කරනවා අරහන් සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන් වු ඔය විදියට බුදුගුණමහි කරන. නමුද බුදුරජාණන් වහන්සේට ඇයි සම්මා සම්බුද්ධයි කියල කියන්නේ කියෙ ඇැහවොත්. ඇයි විජාචරණ සම්පන්නයි කියන්නේ එක ලැහැවොත්. ඒ බුදුගුණ දන්නේ නෑ පංහතුන අපි බුදුගුණ පාලිපාටම් මෙිනෙහි කරනව වගේම සිංහලින්. මනාකොට පින්වතුනි දරාගෙන කරුණු ටික එපිට එපිට නැවත නැවත බුදුගුණ වඩන්ට ඕන අරහන්. අරහන් කියන ගුණේ ඒ වචනය තේරුම සුද්දුසු කියන අර්ථය. රහත් අරිහත් දකට අරහත්තයට රහත් කියන අර්ථය සුදුසු සිවූ පසේ ලබන්ට සුද්දුසූතුම රඋත්මේ ක්ෂියල්ලු කෙලෙසුන්ගේ මිදුනෙ නිසා බුදුරජාණන් වහන්සේ. සුදුසුයි කුමකටද දම් පැල් ලබන්ට රාගහදී කෙලෙස්සුල් දුරු කරපු නිසා ආමිසු ප්‍රතිපති පූජාවන්ට සුදුසු නිසා රහසිංවත් පවු් නොකළ නිසා සියලු කෙලෙසුන්ගේ මිඳුුණු නිසා බුදුරජාණන් වහන්සේ අරහන්කිනවා පිංවතුනේ ගිහි පිවතුන් කීන්තිගි හමත් අහු යි මනුසු අපට අරහන් කියනවා. ට ඒ තනදි ගතයුතුවර්තය සුදුසු නෑ කියන අර්ථය නමුත් අවභූගලීින් තොරව කියින් දෙයක්. අරහන් කෙලක කියන්නේ නිය අරුතතම සුදුසුකිනාාරුත්ත. මේ වටිනා මනුස්ස ජීවිතය තුළ පින්වතුන අරහන් බුදුගුණ සංස්කාර ධර්මිෝ. මේ චිත්ත සන්තානය තුළ දවසකට දාහක්වත් වඩනවා. උදේ කාලෙ නිදිහානින් අ අප දවන්නකොට අඩුම තරම දෙශයපණහක් වත් මෙහි කරගන්වා. තවත් දෙශියපනහ උදේ දහය කාලය තුළ තවත් දෙශිය පණහක් මෙෙනහි කරනවා. ඒවාගේ මහසත් වුණ වෙනකොට තවත් දෙශයපනහාක රාත්‍ර නිින්දට අනතුර තවත් දෙශයපනක් මේ අරහම් බුදුගුණිය තම මුන්න වැඩ කටයුතු කළත් මම සරණගියහාාව මගේ බුදුරජාණන් වහන්සේ රහාසිංවත් පවු්නො කළ නිසා අරහං වනසේක. පිංවතුනී ඒ ගුණයම එපිට එපිට මෙිනෙහි කරනවනම් බුද්ධාන ශෘපතිය වඩන වන බුදුගුණ එපිට එපිට වඩනුව නම් පිංවතුනී එහාට අරහත්වය දක්වාම මේ හිත දියුණ කරගන්න පුළුවන් නිවන් ශක්ෂාත් කර ගණට පුළුවන්. ඇයි අපට පුොළුවන්කම ලැබි නඒ විදිශට පංවතනය. යාම් පිංවතේක මම සරණ ගිහාාව බුදුරජාණන් වහන්සේ රහසිංවත් පවු කරල නෙහය කෙළ මෙනිහි කරනකොට. මම රහසිම් පෞුකරන කෙනෙක් ද. කයින් වචනයෙන් සිතින් පෞකං කරන කෙනෙක් ද. නුව නිවිමසනවා. කයින් වචනයෙන් සිතී යම් පවක් කරනවනං. ආහා මීකදි මවුපියෝ දකින්නේ ගුරුගලු යාළුව දකින්නේ නෑ කෙළල සැඟවිලා හෝ එහම පාපයක් කරනවන. ඒ පාපකරමයන්ගේ වැලකෙනවා පිංහතුන. කයින් හෝ වචනින් හෝ සිතිම් පෞකං කරන්ඩ කැමතිනෑ. කයින් වචනීෙන් පංහතුනි සුචරිතය වැඩෙනවාඩ සු්චරිතය හැසිරෙන්ඩයි කල්පනා කරන්නේ කාය සුච්චරිතය වචී සුචරිතය මනවු සුචරිතය. ඒ නිසාම පින්හතුන මේ ධර්මමාර්ගය වඩාගෙන ඒ පින්වතාවතුන් නිමනින් සනසෙනවා. පිහතුන බුද්දුගන්න අපේ චිත්ත සන්තානය තුල නැවත 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 වඩනවා කියන්නේ. ගුණයන් මෙනෙහි කරමින් නුවනින්යතුව සලකනවා. ඒ අරිත්තුූ තතාගත සම්මා සම්බුද්ධහ සරුවක්ඥන් වහන්සේ. සම්මා සම්බුද්ධ කියන්නේ හැයි. දුක්ක සත්‍යය සමුදය සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය කියන්නාව මේ චතුරාරිි සත්‍යය ධර්මිෝ ගුරු උපදේශයකින් තොරව තමන් වහන්සේ විහිම්ම සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘථඥාන වසයෙන් පරිවර්ත තුනකින්. ආකාර දොලසකින් අවබෝධකොට වදාහළ නිසා සම්මා සම්බුද්ධයි පංහතුනි මේ ගුණේ නැවත නැවතේපිටේපිටේපිට වඩනවා. මේ හිත තුළ ඒ පුුණ්්‍ය සංකකාර සිත්‍යිවිලි උපදධනවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි කියල පිහතුනි. නුවනින් විමසන්ඩ 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 පින්වතුනි ඒ දහමතාම අවබෝධ කරගන්නවා. එනිසා මේ වටිනා මනුස්ස ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ අනන්තයි බුදුගුණ.ඒ අනන්ත වූ බුදුගුණයන්ගෙන් අඩුම තරමය බුදුගුණ නමයක්වත් මෙෙහි කරනවා. මේ බුදුගුණ පාටේ තිබෙන බුදුගුණ ටික පංහතනේ. එදා මේ තරුණයා මහවනයට ඇවිද ඇවිද ගියා. පලවැල මුල් සොයාගෙන මේ මහවනය ඇවිද ගිය. රන්වන් පාටිම් බබලන තෙදති මුව රජකුදුටවා. මේ මුව රජහ දුටුහා පමණයි අහෝමම සරණගිහා වූ බුදුරජාණන් වහන්සේ. මේරන්වන් පාටිින් බලන තෙදෙති මුව රජාටත්වඩා පැහැ පත්ව බලනවා. බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධහෝ කෙලපින්වතන බුදුගුණමින් හහිකරන්ටේ දනා. ඒ රැස්කරගත්හ වූ මහාපුංිය කරමිය මනුස සම්පත් දිවිය සම්පත් ලැබදිනට හේතුනා. රරි තා ගත සම්මා සම්බුද්ධව පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශසාසනය තුළ තම මේ තරුණය මේ විදිහයටට මේ රන්වන් පාට බලන ෙ ති රජක දැක හිත පද වග්‍ය ින්ංගතුනිය. අපේ ෞත්තම බුදු සසුන තුල පින්වතුන ත් පත්තිಯ ලැබවා. සරුවක්යන් වහන්සේ මේ ලෝකට පහළ වෙලා මේ තරුණයාටත්තහන්ට ලැබුණ. ඒ සරවාක්යන් වහන්ේ අරහල්ලු සම්මා සම්බෞද්ධයිල. පිංවන මේ ගුණර රහාාවේ අසන්ට ලැබෙනකොට මොහොතක්වත් රැඳුනනේ මොහ වහවානයට පිට මං වුුණ. සාක්මන් මල් වට ගොඩ වුණා බොදු හාමමුදුරු වැඩැයිනෙේ සාක්මන් මළුවේමයි. ඉදිරියෙන් ඉදිරියෙන් වැඩ ඇති ඉදිරියෙන් ඉදිරියෙන් වැඩ ඇති ඉදිරිය බලමින් දෙපස බලමින් පසු පස බලමින් ඉදිරියට ඉදියටසාක්ම මල් යනකොට සුගත චීවරය ගහ කාත්තාක්කොඩ පින්වතුනේ. දැෑගලි සේරස බැඳුනා. පිංවතිනි සකුම් අම් මලුව එම සිරසිම් බිම වැැඳ වැටුනා. පිංවතුනි හදම් සිඳබිඳගිය හස්තිරාජයෙකු වගේ මේ තරුණ දරුවා සියලු කෙලෙස් නසා අරහත්තුයට පත්වුණ සුගත චීවරයේ දැකීම මෙෙම්ම පිංගතුනිි. ඒ හීතුවමොකද. ඉදහරන්වන් පාටිම් බබලන තිෙදෙති මුව රජකු දැකල බුදුගුණ වැඩුව බුදුගුණ මිහි කරා පිංවතුනි, ඒ මහ පුං්ඥශ්කන්දෙහ. ඔය පාසාධයන දරවා. ා දරුව කහුරුනත්සාඳ මන්ඩල දකිනකොට, ලහිුරු මඩල දකිනුකොට. අවිදු අඳුර දුර කලාව නෙනපාන දැල්ලුවාව ම සරණගිහව මගේ සාාතරුන් අහන්සේට මේ රන්වන් පාටිම් බබලන ලහිරු මඩල මයාලෝකය පහ පූජාවක්කොටයි පූජා කරගන්න. පූජාම වීවා චන්ද්‍රහ ෝකය පහං ලෝකයක්කොටයි පූජා කරගන්නේ. පූජාම වේවා මේ ලහිරු මඩලටත් වඩ සඳ මොඩදලටත් වඩ සරුවක්ය නොහන්සේ රන්වන් පාටිම් බබලනවා. බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බෞද්ධෝ කෙලපින්ගතුනි බුද්දුගුණ වඩන්ට පුළුවන්. මේ චිත්ත සංතානය තුළ. එනිසා මේ වටිනා මනුස්ස ජීවිතය තුළේ එපිට එපිට පංගතුන සරුවක්ය නොහන්සේගේ ගුණමනෙහි කරන්ඩ. එපිට එපිට. ලස්ස කෝ්ටිආරයයක් මේ වටිනා මනුස ජීවිතය තුළ බුදුගුණ වඩල තියෙනවනා. ඒවාගේම සිල්ගුණදම් පුරල තියෙනවනම්. තිහාගබන්ත බව පුරුදු පූර්ුවන් කලා තියෙනවන ධර්ම ඥානය පුරුදු පූුණු කල්ල තියෙනවනම් හාත් පසින් පඤ්ඥාවෙන් වඩල තිබෙනවනම් මේ හිත නඟරයට යනකුට බයිවෙන්ට දෙයක් නෑ. කඩු පහරකට කිනිසි පහරකට බෝබ පහරකට තුවාකු පහරකට හෙන පහරකට ලකුණට බයිවෙන්ට දෙයක් නෑ. ඇයි වැඩු හිතයි සුගතිය කරා ගෙනියන්නේ. වැඩු සිතයි සුගතිය කරා ගෙනියන්නේ මහනාම සාාක්‍යවන්සිකයට සිහිපත් කරනවා බුදු හාමුදුරුව මේ ශරීරය බල්ලන්ඩ බලලුන්ට බතක් මහනාම නිසා බයිවෙන් දෙපා දීගරත්තන් සීල පරිභාවිතංචිත්තහන් ඔබ නාධිමත් කාලයක් මුලලේ මේ හිත හත් වසින් සිල්වන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරනවා වඩන්ඩකින් සිත සීල්ගුණ දමින්. ගිහි පිගතුකුන නිති පන්සිිල් පෝය අට සිල්ලහ රක්්ා කරනවා සුළුට කන්න්නනය පංචස සීලිය පිංගතුන උදේ හවස සිල් සමාදන් වෙනවා. උදේ හවස සීලය සමාදන් වෙනවා දැන් ඔය අන්්‍යයාගමි කෝදවේ කියනවා. උදේටත් බුද්ධන් සරණන් ගච්චාමි පානාචිපාතා ඔය විඩියේට කියන මේ ගිහි පිවතුන් අන්‍යයාගමික වුදබිය. ඉදිං ඕක ගත්තෙන් ඇතෝක නොකිව් වඩ තමුන් ක්‍රියාව යොදවන් වන්නේ හාරි. දැම් බලන්ට යම්පංගතෙක්, මම බුදදුහන් සරණ යමී කියලා මහ පුුණියේ සිතතිිවිල්ලක් උපදනවනවා. මම ප්‍රාණගාතිෙන් වැල්ලකිම මේ ලෝකයේ අන්‍ය සත්‍යෝ පාණගහත කලාට මම ප්‍රාණගහත කරන කෙනෙක් නෙවේ කියර සිතක් උපදනවන. මහපුුණ්්‍යිය සිතිිවිල්ලලාක් කියනවනෑ. කීම් කරවීම් ගැන කවරකත්තහද කියහනවා. සිතතිවිල්ල ඉපැද්දිවීම. චිත්තුප පා දොච්චුන්ද සිත්තිවිල්ලක් ඉපැද්දිවීම. කතාාද කෙල් හනවා. ඒ නිසා පිංහතුනි උදේහවස තමුන් සිතිවිල්ල උපද්ධනවනම් කියනව නම් වචනය. මම ප්‍රාණ ගත්තෙන් වැල්ලකිමි මම සොරකමින් වැල්ලකිමි මේ ලෝකෙ අන්න්‍ය ඇත්තෝ සොරකං කරට මම හොරකම් කරන කෙනෙක් නෙවී සිත්හක් උපදනවා සිතිිවිල්ල උපද්දනවා. බොහෝ ආනි සංසයි පංහතුනේ. කෝපනවා දෝකාහිනවා කවර කතාවදද. කියනවන කරනුවනන් කියලා මේ සිද්තිිවිල්ල ඉපැදවීම බොහවා අනිසංසයි. ඉතින් පිංහතුන නුවනතියෙන පිංහතුන් හැම්මදහමත් උදේ හවස මුල්ලු හදවතිම්ම තමුන් සීලය සමාඩං වෙනවා. සිතතිවිල්ලි උපද්ධනවා ඒවාගේම ක්‍රියාවට නංගනවා. සතුන්ට දඩුවන් කරනවද බියවදදනවද පලවා හරිනුවද පිංහතුනීය. ආය මනුස සම්පත්තිය ලැබෙනකොට මේ අතපය ඇගිලි ඇබැරිල තමයි ඉපදෙන්ිය. අර ප්‍රාණගහතාදි පාපකර්මයන්ගේ වීපාක. බොහෝ රෝග පීඩහන් ගොදුරුව යුත්පත්තේ ලබන්නේ. නුවන තියන පිංවතුම් කිසිීම විටක දුච්චරිතකං කරන්ඩ පැළබෙනනෙන සිල්වන්ත ගුණවන්ත ජීවිතය ගත නො නිති පන්සිල්ආ අරශ්ා කරගන්නවා නිති පෝය හටසිල්ලහ රස්්සා කරගවා. ලන්ඩ අවබෝධීෙන් තිසරන්න සරණ ගියස රආාවකියකු තුලින් මේ ලෝකයේ කිසිම සත්වයකුට හිංසාවක්වෙන්නේන පිඩාවක්වෙන්නේ දුකක් දෙන්නේනෑ. මරන්ඉන මරාගන කන්්‍යනය පින්ංගතුනි. සිල්වන්ත ගුණවන්ත ජීවිතයක් ගතකිරීම නිසාම ම වත්තු සම්පත් බෝග සම්පත් ලැබෙනවා. ගුණ රාවය පැතිල්ලයනවා දස දිසාවය පංගතුනි. හ ලා ිල්වතා ගුණුවතා කියලා පිරිස ඉදිරියට විාරදුව බිය ඇැතිගෙනීමකින් තොර වෙල්ලබෙනවසින් පිවතුන සහිය මුලාවෙනිනේ මරණිමතු නිරයන්න එත්නෑ පින්ගත නමිය සිල්වන්තකම නිසා. එනිසා මේ වටිනා මනුස ජීවිතය තුළ පන්සිල් රශ්සාා කරගන්නවා. පංචසීලය. ඒවාගේම අටසිල් හ රස්්සා කරගන්නවා නිති පන්සිල් පෝ යාට සිල් හොඳදිින් ආ අරස්සා කරගන්න. ඒවාගේමයි පින්ගතුනී මේ මහනම ශාකවන්සිකයටට සසිහිපත්වනවා දීගරත්තන් සුත පරිභාවි තංචේත්තං උබා නාඩිමත් කාලයක් මුළුල්ලේ මේ හිත හාත්වසින් ධර්මඥානය වඩන්ට කියනවා. අද හරි පහසුේ ඕන තරං ගිහි පිංගතුකොට පොත පතතියෙනවා. ඕන හැටිය සද්ධර්ම ශ්‍රපණී කිරීම පහසුකමතියෙනවා. එනිසා මේ වාටිනා මනුස ජීවිතය තුළ මේ හිත හාත්පසින් ධර්මක්ඥානය වඩන්ට කල්පනාවට ගන්ට. දීග රත්තන් චාග පරිභාවිතන් චිත්තං. අනාධිමත්කාලයක් මුළුල්ලෙ දන්ද හිට කියෙනවා. තියාගවන්ත බව පුරුදු කරන්නකිවා. සදධාවෙන් ගෞරවෙන් කර්මඵල කරම අදාගන විමසා බලා යමකු මේ ආහාර පනිටිකක් පුද පූජාකනවද ුලාරායේ බත් ෝගය චිත්තන්න නමති ඒ පංවතාගේ හිත්තන නැබුරුනුව කියෙනවා ආහාර පානටික ගන්ට. උලාරා යාන බෝගය චිත්තන් නමති හිත නැඹරුවෙනවායි කියෙනවා. යානවාහන පරිහරණය කරන්නට. දුම පැඳදමක්ුණනත් ඇඳල පැලඳලින්ට කමතිවු අකවා. දුහාදරුවෝ සේවකෝ තමුගේ වචනේ තාවනැතව වනාකෙනත් සමහර දෙමවපියෝකින් අනිය ස්වාමීණී අපි දරු හරි ආකීකරයි කියන දහන්නය. හේතුව පින්තුනි දරුුවන්ගෙන දෙමාාවපියෝ තුළ පෙර සංසාර ජීවිතවල තමුණු සද්ධහාවින් ගෞරවින් කර්ම පල කරර්ම අදහගන නිරතුරුවම දෑතටම දම්පින්කං කටයුතු කරලා තියෙනකොට ඒ පුුණ්‍යය කරම උ පදගන තිනකට ම. ලැබෙන දරුවෝ අවනත වෙන පින්වතනි කීකටු දරුවම් බවට පත්වා. මේ තිරිසංගේ සතා භවා පින්හතනි කතාකරනකොට ළඟටෙනවා ඇ. අර ගුණ ධර්මේදී වුණු කිරීම නිසා. එනිසා මේ වාටිනා මනුස්‍ය ජීවිතය තුලදී දම්පින්කන් කටයුතු කනකොට විමසා බලා අහන්ඩ වන අනේ ස්වාමීනිි මෙහෙම අපට දංවාරයක් තිබෙනවා. එ ගෞර උපද්ධගෙන කර්ම පල කරම අදදාගෙන පින්වතනි දම් පින්කන් කරන. දැගන්න බලන්න සිටුවරේ කෙටිය නිරඇතුරව මේ සිටු මාලිගා වෙද්දහන් දෙනවා. හතරමංහන්දදි අඇතින ද ඒ හන්දිය ලගින් තමයි අන්ටනන්නේ ඔ හතරමං හන්දි ඟ ගැහතේවා ය ඒ ගෙදර මුස හරි තරහයි අර දම්පින්කං කරන ගෙදර මනුසුත්ක්. මිනිසු බොහෝ විට ඇවි ලහන්නේ. අර ඉල්ලිය කියන අර සිටුවරෙක් දන් දෙන්නෙකු ඉහරි දෙ කියෙනවා. කේන්ති උන්නඔ පැත්තට අන්ඩ කියලා අතදික් කල පෙන්න්නවා. කේන්තියෙන් කිය අතදිකරන්නේ. අනේ මේ මනුසයත් මරණයට පත්වෙලා ප්‍රේතලෝක ගින් උපත් එෙලබුණට පස්සේ. මේ ඇගිලීවලින් පින්ගතන අතකින් පංච රස වැගිරිෙනොයි කියන. ඔන්න බලන්ඩකු මේ ප්‍රේතියක්. වෙළහෙල දාමේ ග පිරිසක් අතර මං වුණ. ඒ මොහොත මකද කරන්න මේ පංචරස වැගිරෙන. මේ ප්‍රේතියගේ මේ මනුස ආහාරගත් ත කෞ්ද කින්දබන්ද කියලා වනේ මං ප්‍රේතය කියව. මේවා වැගුරුණට මට හාර පාන විදිියයට ලැබෙන්නය කියවා. ඔන්න බහන්දක. පච රස වැගිරිනවයි කියනවා. අර අත්තදික් කරලා. දි මේ වටිනා මනුස්්‍ය ජීවිතය තුළ දිපින්වතන බොහෝ කාලයක් හාත්පසින් දන්දෙන්ට හිතකුරුදු කරන. ඒවාගේ මයි දීග රත්හම් පඥ්ඥා පරි භාවිතන් චිත්තං. මේ හිත හාත්පසින් ප්‍රඥාාව හිතද වුණු කරනවා. පංවතුනේ නුවන සැලබන්ටෙන නුවනින් විමසන්ටෝන, රාග්‍යයි දේයයි. මේ හිත තුළ උපදිනකොට චත්තාරෝමී මහාරාජ ලෝකයේ අත්තිබලා බසා, රාගෝදෝසෝ මදෝමූහෝ එත්ත පඤ්ඥාන ගාදති. මහරජ රාග්‍යයි දේශයයි මූහය ආකල්ලේ එතන ප්‍රඥාව පිහිටන්නේ නුවනස පිහිටන්නේ කෙනව පංගතුනය. තිමි සත්‍යව ආන්ද වෙලාහින්නේ කෙලෙස් ධර්මය නිසා. නුවනසනැ කළ යුතුදේ නොකළ යුතුදේ වැඩේ අවඩේ අර්ථය අනර්තය වැටහෙෙනන. සාතත්්‍යයාට තියෙන ලොකුම මැනිික පං්ඥා නරා රත්ථන, රත්නයක් මැනිිකක් විංගතුන ප්‍රඥාව නුවන පින්ංගතුනේ. නුවනිංයුතුව වීමසනව. සඳහම් දහම් කරුන් අහල දරාගෙන වචනයෙන් පුරුදු කර ගනිමි නුවනිින් විමසනකොට්ට පංගතුන, එහා මහහා ප්‍රඥාවන් තෙක්වෙනවා සාාරිපපුත්ත මරහත්තුන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලාක්ෂයක් පමණ මහරහාහතුන් වහන්සේලා පිරිවරාගෙන. මු್ತර බදුජාන් වහන්ස වාඩිවා එකළ සාරිපුත්ತ හාමුදු්‍රෝ පංවතන මේ රන්වන් පාිං ಭාබලන සරුවක්ඥන් වහන්සේ දකිනකුට මහ සයිුර ජලාස්රේන අග්‍රයි සරුවක්ඥානන ස්නේරු පරුවතය පරුවතන ටග්‍රයි සරුවක්ඥානන හැමනුවනට වඩා බුදුනුවනම අග්‍රයි සරුවක්ඥානන සරුවක්ඥානන් වහන්ස නිදුකාන නොහන්ස පසස්ඇතියාන් වහන්ස. සාදු සාධමම සදධාවඳි නම් කියලා ප්‍රශස්ථ විදියට පින්වතුන්නේ බුදුගුණමිනෙහි කලාා. ඒ මහාපුුණ්‍ය කර්මය පින්වතුනේ මහා ප්‍රඥාවන්තයන් අතට අගතනතුර ලබන්ට පවා හේතුවා සනාවනා පංවතනේ. එනිසා මේ වටිනා මනුස ජීවිතය තුළ පින්වතුන් කල්පනාවට ගන්ඩ. ස්රත්්ධ සීල්ල සුත ති්‍යයාග පං්ඥා. මේ ගුණ ධර්මටික නැවත 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 ඒ පිට පිට වඩන්ද. මහනාම සාකිවංස් කියයට කියනවා. මහනාම බයිවිෙන් එපා අපාපකන්තේ මරණම් භවිසති. ඔබ අනාධිමත් කාලයක් මුළල්ලෙ මේ ගුණ ධර්මෝ වඩල තිබුණ නම් නගරීට ගිය මහොතයවල කුලාාපුුණු ඇත්තු ආසයෝ ජන ගංගාව ගැල් කර අත රටවා නහට මෙහාට යද්ද. චප්ප වෙලා මරණ ධර්මිට පත් වනත්. මේිය සරීර ෙවෙේ වැදගත්කම මේ සරීරය බල්ලන්ට බලනුට කපුටන්ට බත්තාක නාමුත් වැඩුව හිත සුගතිය කරාගෙනෙනවා උත්්ධංගාමි හෝති විශේසගාමි විශේසත්වයට පත්වෙනවා හරියට මුවවිට දක්වා පිරවූ ගිතල් බඳුනක් ජලාසේක ගිල්වලා මුගුරු පහරින් බින්ඳොත් ගිතල් ජලාසය පාාවෙනවා කටුටික පත්ලටයනුවන්. ගිතෙල් ජලාසේ පාාවාසේ මහනාම ඒ කාන්ත වසයෙන්ම ඔබ අනාධිමත් කාලයක් හාත්පසින් මේ හිත ශ්‍රද්ධාවෙන් වඩන්ඩ සීලයෙන් වඩන්ඩ තියාගවන්ත බමි වඩන්ඩ ධර්මඥානයෙන් වඩන්ඩ ප්‍රඥාවෙන් වඩන්ඩ මේ ගුණධර්ම වඩන්න ඇපින්වතුේ. ගිහි පිංවතු මේ ගුණ ධර්මචික වඩනවන අපිීතමු වර්තමාන නගරේයට යනවයි. කඩු පහරකට කිනිෂසු පහරකට බෝම්භ පහරකට තුවාකු පහරකට හෙන පහරකට හසුවෙල මරණ ධර්මයට පත්තුනාට. බයි වඩ දෙයක් නෑ. වැඩු හිත සුගතිය කරාගෙනී නවා අන් ඒ නිසා පින්වතුනී මේ වටිනා මනුස්ස ජීවිතය තුළ බුදු හාමුදුරුවන් වහන්සේගේ ගුණ ගුණ මෙනෙහිකර කර ඒ ගුණ වඩන් සමාහරයට බුදු ගුණ ගිහි පින්වතුන් දාන්නේනෑ ස්වාක්කාතව භගවතා දම්මෝ ඉදිහට ධර්ම රත්නය ගුණ මෙනී කරනවා සංගරත්නය ගුණ මෙනීහි කරනවා මෙනෙහි කරාට පින්වතුන එහි අර්ථ්‍යරයට වැටහිනි න ාන්නනය බෝධන. ඒ අර්ථ ඉග ණ්ඩ පොත පතක ගෙන ගන්ඩ ල්වන්ත ගුණනවන්ත තුම කමවෙලා අනේ ස්වාමීනි කුමක්දමට කියන්නේ වීම සන්ඩ පින්වතුනේ මහ නුවනැත්තුව බවට පත්වෙන්නේ එතකොටයි පිංවතුනි. ඒවාගේම මේ හිත හාට වසින් සිල්වන්ත ගුණවන්ත ජීවිතයක් ගතකර ගණ්ඩ කල්පනාවට ගඩ. සිල්වන්තකම කියන්නේ හැදිච්චකම ගුණධර්මවලින් හැදෙනවා. ඒවාගේම ධර්මක්ඥානය දුණු කරගන්්ඩ. අත්තරෙන්ට පපුරති පුූුණු කරඩ මසර මලත්. දුරු කනල පංවතුනිය. ඒවාගේම ප්‍රඥාව. මේ ගුණ ධර්ම්ටික දෙියුණු කරලා තිබුණ නං. ඒ කාන්තවසේම පංවතුනි අපි සුගතිය කරායනවා. අපිහිතම, බොම්ඹ පාරකට හසවෙලා මරණ ධර්මයට පත්වනයි කියලා. මේ ගුණධර්රම නැත්නම් හරියට අර කටු ගිතෙල් බඳුන්නේ කටු ටික පත්ලට ගියාසේ පංවතුන ගිහින් නිරේ උපාතිය ලබයි. මේ ගුණ ධර්මයෝු නැතිකොට. යකොට නිරේ පංවතුන මහ ගිනි ජාලාවල් හැම දාහමත්තියනේ. දුක්ඛිත දිවි පිවෙතක් ගත කර ගණඩ තියන්නේෙ. අවුරුදු දහස් ගන පින්වතන මේ මොහොතාක. මොහොත්තකින් පින්වතනි මරණ ධර්මීච පාත්තේ නමුත් වැඩුව හිතයි සුගතිය කරාගෙනනි අන්නේ අන්නේ ලාබයයි අපට තියෙන්නේ. එනිසාම මේ වටිනා මනුස්සජීවිතය තුල්ල අප්‍රමාදිිවේ ගුණ දර්මෝද වුණු කරගන බුද්ධාදි බුදු පසබුදු මහරහතුන් වහන්සෙල්ලා නිී සැනැසී පමිණ වදදාලාෝ. ආමුරුත්තමහ නිර්වාණ දහතුව අපිත් පසක් කරගන්නවා කෙල පින්හතුන උදාරූ පුුණ්ිය සිෙච්චිවිල්ලක් ඇතිකරගන්න ටෝන. රත්නතේ සතුවනන්තු ගුණ බලින්. මේ නම් සඳහන් කලාව සියලු දෙනා නමින්මිය පරලවගේ හාවු සියලු ඥාතීන්ට හද පිරි සදධාවෙන් ඉතුවම අපි මේ පින් පෙත් අනු මෝදං කරමු. සැහැම කල්ලීම ඒ ඥාතියෝ සංසාර ගත ඥාතියවූ මේ පින් අනු මෝදංග සැපයෙන් සැපේල්ට පැමිණෙන්ටඕන සැසීම ලැබින්ටඕනෑ කෙන චේතනාවෙන් පින්ටිකානු මෝදං කරගමු ඉධම් මේේ ඥාතී නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ Idammi nyati na hutu sukita huntu nyatayu Idammi nyati na hutu sukita huntu nyatayu itta wattaca ammihi sabbatang punyacamppedang Sabi diwa anu mudantu Sabi buta anu mudantu Sabbesata anu umudantu sabbe සබබ සම්පත්්‍ය සිද්ධයා බුද්හදිී බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා. නිමී සැනසී පැමිණ වදහලාව නිත්‍යවූ නිත්‍යසුකවූ මදුරහවෝ අමරත්ත මහනිරවාණ දහතුව වෙනිසම මේ පිනත් පෙරටවේවා කෙල අපි හැම දෙනාටම අහසුරුවාද කරනවා. සාදු ආක්කාසට්ටහාච බුම්්මට්ට අදේවාන් හා ගාමහිත් දෙකා. පුන්තන් අනුමූදිත්වා චිරන්රකන්තු සම්බුද්ධ සාසනං ආකා සට්ඨාචබුම්මට්ටා දිවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමූදිත්වා චිරන්රකන්තු ධම්මදේසනං ආකා සට්ඨාචබුම්මට්ටා දිවානග මහිද්දිකා පු්ඥන්තන් අනුමූදිත්වා. රන් රක්කන්තුතන් සදා සංයුක්ත නිකායේ මහනාම සූත්‍රය ඇස්සිුරෙන් තර්මාණකූලව කරුණු පෙන්වාදුු දේශකයන් වහන්සේ ආශිරුවාද කරමු මෙවන් උතුම් ශාසිික සේවාවන් තෞුදුරත් කරගෙන යාමට හැකි ශක්තිය දැර ලැබේවා තුනරුවන්ගේ ආශිරුවාදේ ලැබ සිරු දෙවියන්ගේ රැවරන නිදුුක් නීරෝගී භාවය චිරජීවන් ලබේවා. එමෙන් මුන් වහන්සේ ප්‍රර්ථන කරන්නූු බෝධයකින්න් වහන්සේට. මාමහ නිවංශුවත්වීවා අද ධර්මදේශනාව පැට්ටූගේ මීරිගම නාවාන පිටියේගෙදර අමාවිල් ආරෙන්න්න සේනාස්සන හදීපති අතිපු ූජජ මාරස්සන ජාගර ස්වාමීන් වහන්සේ. ඔබටත්වියන්දධර්මදේශාව දායකත්වය ලබාගැනීමට අශ්‍යනාවවිම සන්න බිද්ව එකයි එකයි දෙක හටනවයි හැත්තෑ එකයි හත ලියදුරකතනයෙන් ඔබ සැමට සම්මා සම්බුදු සර්ණය.